ආයුබෝවන් ඔබ සියලු දෙනාටම වර්තමානයේ වෙනකොට අපේ ජීවිත බොහෝ සෙයින්ම වෙනස් වෙලා තියෙනවා ගෝලීය කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක හොඳින් සටන් කරන්නට නම් ඔබ සතුව ඉතාමත්ම හොඳ දැනුමක් තිබිය යුතුමයි ස්වයං නිරෝධායනය එහෙම නැත්නම් self quarantine මේ කටයුත්ත පිළිබඳව ඇයි ඔබ අවධානය යොමු කළ යුත්තේ පහුගිය කාලයේ පුරාවටම ඔබ අවධානය යොමු කළා නම් විදේශීය පුවත් සේවා පිළිබඳව ඔබට අහන්න දකින්න ලැබෙන්නේ නැති ඒ සංවර්ධිත රටවල්වල පවා රෝහල්වල ධාර්තාවේ කුමවා ගැනීම පස්සේ ඔවුන් තමන්ගේ කොරෝනා රෝගී තත්ත්වයන්ට ලක් වූ පුද්ගලයන්ට මෙහෙම කිව්වා අපිට අපේ රෝහල්වලට ඔබ ඇතුළත් කර ගැනීමට හැකියාවක් නැහැ ඒ නිසා ඔබ ආරක්ෂිතව ඔබේ නිවසේම රැඳෙන්න ස්වයං නිරෝධායනය කරන්න අපේ රට සංවර්ධනයේ විමින් පවතින රටක් අපේ රටේ සෞඛ්‍ය පහසුකම් සීමිතයි ඒ නිසා ඔබ මේ කරුණ පිළිබඳව ස්වයං නිරෝධායනය පිළිබඳව කල්පියා අවබෝධයක් ලබා ගත යුතුම කාරණා. ඒ නිසා මේ වීඩියෝ තුළින් කියන කරුණු කාරණා පිළිබඳව ඔබ හොඳින් අවධානය යොමු කරන්න. ඔබ ස්වයං නිරෝධායනය ආරම්භ කරන්න කලින් අවධානය යොමු කළ යුතු කරුණු කාරණා කීපයක් තියෙනවා. ඔබේ නිවසේ ඉන්නවද අවුරුදු 60ට වැඩි වයස්ගත පුද්ගලයන්. එහෙම නැත්නම් ගර්භණී කාන්තාවක්, එහෙම නැත්නම් පුංචි දරුවන්ට. එහෙමත් නැත්නම් දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබන ප්‍රතිකාර ලබන රෝගීෙක් සිටිනවා. ඒ කියන්නේ බොක්කොඩ රෝගියෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිළිකා රෝගියෙක් වන්නටත් පුළුවන්. එහෙනම් ඔබ ඉතාමත්ම අවධානයෙන් සිටිය යුතුයි. සැලකිලිමත් සිටිය යුතුයි. ඒයි පිළිබඳව. ඔබ නිරෝධායන කටයුත්ත ආරම්භ කරන්නට කලින් ඔබට සුදුසු කාමරය තෝරා ගැනීමේදී මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව සැලකිලිමත් සිටිය යුතුයි. ඒ කාමරය හොඳින් වාතාශ්‍රය සැපයෙන කාමරයක් විය යුතුයි. ඒ වගේම වැසිකිලි පහසුකම් එවගේම ඔබට ස්නානය සඳහා පහසුකම් ඇති කාමරයක් නම් වඩාත් හොඳයි. එවගේම තමයි ඔබට අත්සේදීමේ පහසුකම ඒ කාමරය තුළදී තියෙනවා නම් ඉතාමත් වටිනවා. අපි දන්නවා අපේ සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් වාසය කරනවා. ඒ සියලුම දෙනාට මේ කරුණු කාරණා හරියාකාර විශ්ත කරගන්නට හැකියාවක් නොලැබෙන්නට පුළුවන්. නමුත් ඔබට හැකි තාක් දුරකට මේ කරුණු කාරණා පිළිපදින්නට උත්සාහ කරන්න. ඔබ ස්වයං නිරෝධායනය කරනකොට අපි පවසන ප්‍රධාන කරුණ තුන ඒ කියන්නේ සමාජ දුරස්ථකරණය මීටරයක දුර පවත්වා ගැනීම ඒ වගේම මුඛාවරණ පැනවීම සහ අත්සේදීම කියන කරුණු කාරණා තුන නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කළ යුතු කාරණා. ඒ වගේම තමයි ඔබ ස්වයං නිරෝධායනය වෙද්දී වෙනද වගේ අපිට ගෙදර අයත් එක්ක එළිදැක කටයුතු කරන්නට හැකියාවක් නැහැ. සීමා කරන්නට වෙන ඔබේ කටයුතු උදාහරණයක් විදිහට ඔබ රූපවාහිනිය නරඹන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට ඔබගේ කාමරයේ ඉඳන්ම උඩක වාඩි වෙලා අර සාලේ තියෙන රූපවාහිනිය නරඹන්නට හැකියාවක් තියෙනවා. තවත් උදාහරණයක් කියන්න. ඔබ ඔබගේ රූපවාහිනිය දාන්න නම් ඔබට පුළුවන් ඒ සංනිරෝධායනය වෙන පුද්ගලයාට රිමෝට් එක ලබා දෙන්න. අනිත් නිවසියන්ට පුළුවන් රූපවාහිනිය බොත්තම් පරිශීලනය කරන්න. බොත්තම් භාවිතා කරලා ඒ රූපවාහිනිය භාවිතා කරන්නට පුළුවන්. මෙන්න මේ කියන කරුණු කාරණා ඔබට පිළිපදින්නට පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. ඒ වගේම තමයි ඔබ වෙනම පිඟානක්, වෙනම කෝප්පයක්, ඒ වගේම වෙනම ටවල් එකක් මේ වගේ දේවල් ඔබ භාවිතා කරන දවසේ වෙනමම භාවිතා කරන්න. ඒ වගේම තමයි ඔබ ඔබගේ පිරිසිදු කරපු රෙදි වේලීම සඳහා වැලක් භාවිතා කරනවා නම් ඔබ ඒ සඳහා වෙනම වැලක් භාවිතා කරන්න අන්න ඇයට ඒ වැලේ රෙදිවනන්නට දෙන්න එපා. ඒ අය වෙනම එකක් භාවිතා කරන්න කියන්නේ. ඒ වගේම තමයි ඉතාමත්ම වැදගත් සැලකිලිමත් යුතු කාරණාවක් තමයි කසල බැහැර කිරීම. ඔබේ කාමරයේ වෙනම කසල බැහැර කිරීම සඳහා බඳුනක් ඩස්ට්බින් එකක් භාවිතා කරන්න. මේ ඩස්ට්බින් එකට වෙනම බෑග් එකක් නැත්නම් කවරයක් දාලා තියන්න. ඒ කවරය ඇතුළට ඔබ ඔබේ ඒ කැලි කසල ද්‍රව්‍ය බහා ඔබට පුළුවන් ඒ කැලිකසල බහලපු ඒ බෑග් එක ගිනි තියන්න. නිකම්ම බැහැර කරන්න එපා. මතක ඇතිව ඒවා විනාශ කරලා දාන්න. ඒ වගේම තමයි ඔබ නිරන්තරයෙන්ම ඔබගේ උෂ්ණත්වය පිළිබඳව ඔබට හැකියාවක් තියෙන නම් උෂ්ණතමානයක් භාවිත කරලා ඒ ඔබගේ උණ තත්ත්වයක් තියෙනවාද? එහෙම නැත්නම් රෝගී ලක්ෂණයක් ඔබට මතුවෙනවාද කියලා සැලකිලිමත් සිටින්න. ඔබට මේ කාලය තුළදී යම් රෝගී තත්ත්වයක් රෝග ලක්ෂණයක් ඉස්මතු වුණොත් වහාම 13.90 අංකයට අමතන. එහිදී ඔබට පුළුවන් 13.90 අංකය යැමීමෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඉන් අනතුරුව ඔබට පුළුවන් ගිලන් රට සේවයක් ලබා ගන්න. 19.90.
මෙන්න මේ කියන දුරකථන අංක මතක තබාගෙන මේ මේ කියන කරුණු කාරණා ඉතාමත් මොහොඳින් ඔබගේ හිතේ තබාගෙන ඔබට පුළුවන් නම් සන් නිරෝධායනය කරන්න ඔබත් ආරක්ෂිතයි ඒ වගේම ඔබගේ නිවසිනුත් ආරක්ෂිතයි අවසානයේදී සමස්ත රටම ආරක්ෂිතයි ඒ නිසා මේ කරුණු කාරණා ඉතාමත් මොහොඳින් පිළිගන්න අපි දන්නවා අපේ රටේ සෞඛ්‍ය සේවය ඔබ වෙනුවෙන් ඉතාමත් මොහොඳින් කැප වෙලා තියෙන්නේ අපේ වෛද්‍යවරුන් ඒ වගේම මම නියෝජනය කරන මගේම සහෝදර හෙද නිලධාරීන් සියලු දෙනාම පැය 24 පුරාවටම හෙද නිලධාරීන් ඔබ වෙනුවෙන් කැපවීමක් කරනවා ඒ නිසා ඒ අය වෙනුවෙන් ඒ අය කරන කැපවීම වෙනුවෙන් ඔබ මේ දැනුම ඔබ සතුව බෙදා ගන්න ඒ වගේම අන් අයට මේ දේවල් කියලා දෙන්න ඔබට කළ හැකි දේ උපරිමයෙන්ම කරන්න අපේ රට මේ කොරෝනා වෛරසයෙන් මුදා ගැනීම සඳහා ඔබට දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන්න අපිට මේ ජයග්‍රහණය කළ හැකි ඒ සඳහා ඔබ අද සිටම එක්වන්න දැනුමින් සන්නද්ධ වන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.